ධාතුව තුළින් සංකරණයක් සිද්ධ වෙනවා. ඒ සංකරණය තුළින් විඥාන ශක්තියක් උපදිනවා. ඒ තුළින් ශක්තිය උපදිනවා. මොන ඔබ තමයි කිතුන කරන්නේ. ඔබ තා විස්තර කරනවා. මේ ශක්ති බල. එහෙමයි වෙන්නේ. කාන්තාව කියන්නේ තේජෝ ශක්තියක්. මේ මේ පුරුෂයා කියලා කියන්නේ වායෝ ශක්තිය. හරිනේ. මේ ඉස්සෙල්ල අවකාශ ශක්තියක් කියන එක මම ඉස්සෙල්ල කියවුව කියලා හිතා ගන්නකො. අවකාශ ශක්තියක් ඊට පස්සේ කාන්තාව කියන්නේ මේ වායෝ ශක්තිය, පුරුෂයා කියන්නේ තේජෝ ශක්තිය. මේ දෙකේ සංක්‍රමණය මම වචන ගන්න විදිහ එහෙම තමයි. මට කියවෙන්නේ සංක්‍රමණය නිසා එහෙම නැත්නම් ප්‍රමණය නිසා මේ 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 දෙකේ ඝෂ්ඨණය නිසා උපදින්නා වූ විඥාන ශක්තිය. පදාර්ථ ශක්තිය, විඥාන ධාතුව. අන්න එහෙම එකක් සිද්ධ වෙනවා. මේ කියන්නේ ළමේ උපදින්නට හේතුවත් ඔන්නෝක. ඒ කියන්නේ මව සහ පියා එකතුලින් හට ගන්න හේතුවත් ওই විද්‍යාත්මක හේතුවක්. මේ ලෝකේ ආරම්භයේදී සිද්ධ වෙන සිද්ධියක් එහෙම. ලෝකාන්ත අවසානයේ ලෝකාන්ත කියන්නේ සංවර්ත වේයි විවර්ත කියන මේ කල්ප වෙන වෙලා ගිහිල්ලා ඉවර වෙලා මේ සෞරග්ගා මණ්ඩල මේ මන්දාකින් සියල්ලම නැති වෙලා ආපහු ඇති වෙන කාලයේදී වෙන්නේ ඔන්නෝ සිද්ධිය. සත්‍යුණත් දන්නේ ඉස්සෙල්ලාම අවකාශ ශක්තිය ඊට පස්සේ වායෝ දාග්ය මෙතන මේ 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 මම කියන විදිහෙන් අර මේ තේජෝ ශක්තියක් වායෝ ශක්තියක් ඊට පස්සේ මේකේ මේ මේ විඥාන ශක්තියක් ඊට පස්සේ අපි තමයි මේ දාලා තියෙන්නේ මේ ස්ත්‍රී පුරුෂ කියලා හන්දේ අපි තමයි ස්ත්‍රී පුරුෂ කියලා දාලා තියෙන්නේ. එතකොට ඔබට ඒකට උපමාවක් ඇදියට තමයි අර බත් එකේ උපමාව දීන්නේ. ඔබ බත් එකක් දාලා දවස් 10ක් 15ක් භාජනයේ කාර්ය පොල් කට්ට කාර්ය දාලා කිව්වොත් ඔබ දාද්දි බත් නමුත් දවස් 10කට විතර අතීතමක මේකට මේ හුලම් වදින්නේ නැති වෙන්න වීදුරුවකින් හරි shopping එකකින් හරි shopping 100කින් හරි ගැට ගහලා කිව්වත් ඔබට අන්තිමේ පණුව ටිකක් බලා ගන්න පුළුවන් නේද? පණුව. ඔව්. පණුව. ඔව්. අන්න ඒක. ආයි කැන් මේක් දැන් අවකාශ නෙමෙයි මොනවාද පස් කියන්නේ තේ බුණාද? ඒකේ නැත්නම් තවත් මේ ධර්මයක් එකතු වෙනවා කියලා කියන්නේ හිර වෙන එකක් වෙන්නේ. ඊට පස්සේ පඨවි ශක්තිය මේ අනිත් දෙකත් එක්ක කඩනවා වගේ ගන්න. විද්‍යාත්මකව. පඨවි ශක්තිය. මේ මොකද දෙක ටිකක් මේ වෙනස්නේ එක දැන් තේජෝ වායෝ කියන එක දෙකක් නේද කොට මෙතන. අපි සම්මතයෙන් බලුවේ. ඔව්. අපි ආයෙවන්නේ වගේ සිද්ධියක් සිද්ධ වෙන්නේ මෙතන. ඔබේ අතේ ශක්තිය තමයි එහෙනේ. ඔව්. ඉතින් එහෙමයි වෙන්නේ තමයි. ඔව්. එහෙමයි වෙන්නේ. ශක්තිය තමයි ඉපදෙන්නේ. ඔව්. එතකොට මේ කියන සංඥා ජාලාව මේ කියන විඥානයේ සඤ්ඤා ජාලාව ඉවත් වෙලා ගියාට පස්සේ ඒ සතස්සිට අපි කියනවා ඒක හිස්සිතක් කියලා කියමු. එහෙම නැත්නම් ක්‍රියාසිතක් කියලා කියමු. අනේ ක්‍රියාසිතෙන් දැක්ම තුළ ඉන්නකොට අර විශ්වයේ තියෙන යම් යම් දේවල් සම්බන්ධ වෙනවා මේකට. ග්‍රහණය වෙනවා. එයි වෙන්නේ ඉන්න දේවල් නැහැනේ. වෙන ඉන්න දේවල් නැත්නම් අපිට අපි හිතන්නේ නැති යම් යම් දේවල් වදිනවා කියලා.
ඒවත් උපමාවලින් ගන්න පුළුවන්. රේඩියෝ රේඩියෝ කුළුණු වලින් කුළුණට ඇවිල්ලා වදිනවා වගේ කුළුණෙන් එකට වැදිලා මේ අපේ ගෙදර තියෙන රේඩියෝ එකට ටීවී එකට වදින්නේ. එතකොට ටෙලිෆෝන් හරහා වෙන විදිය අන්න ඒ වගේ. එහෙම නැත්තම් මේ ෆෝන් එකෙන් දැන් වීඩියෝ එකක් රූපයක් ඔබේ ඔහේ ෆෝන් එකට වෙන විදිය මේ වගේ ඒවා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒවා හරි පැහැදිලි. අපි ආපු ගමනත් එක්ක ගමන ඒ ක්‍රියාකාරී දේවල් තුළින් අපිට හොඳටම තේරුණා යනවා. ඒ තේරිච්ච දේවල් තුළින් තමයි ඒවට කියවෙන්නේ. ඒවා හිතන තියෙන ඒවා නෙවෙයි කියවෙන්නේ. අනිත් එක ඒවා අත්හදා බැලීමුත් සිද්ධ වෙලා තියෙනවා. ඒවා අත්හදා බැලීමුත් සිද්ධ වෙලා තියෙනවා මේ විදිහට. ඒ කියන්නේ දෙකක් පරිහරණය කරනකොට වෙන වෙන්නේ. මම ඔන්නයික වෙන වෙලාවක ආපහු කතා කරලා තිබස්සේ සවිස්තරාත්මකවම මහ ගැඹුරු රහස් තියුත් කියන්නම් කියවේවි. ඒ අමන්න ඇති වෙලානේ ඉන්නේ. එහෙනම් කමන්න නැහැ. ඇති වෙලා සසරේ ඉන්න. සසර ඇති වෙලා නැති ඇති වෙලා කියලා දැනගෙන ඉන්න ඉතින්. ඒක තියෙන්නේ. එහෙමම ඉන්න ඉතින්. නැත්තම් දැන් සසර ඕන වෙලා ඉන්න ලෑස්ති වෙන්න එපා. අපෝ නැහැ. ආවත් නැහැ. එකනම් ඇති වෙලා. එකනේ දැන් මම වැඩට යනකොට නම් තවත් ඒක හොදටම ඇති වෙනවා.